संगीत बलन अभिधनवा मे वेनकट वेलादे मही नौकर वरदकट पोलिसेन अरंगिया मुखद पोलिसेन बलने साक्षिमत पदनाम तमाय इतिंदें कटाउट वाल्ट गिनितेपु सह कलुतेल बास्केट पवा महींगे गेदर पहल कल्पने के सेट्टेक दाल गिहीन हब मेकेन किसीम दयाक मही दाने नह मही त्या गेदर कौरव दानेत नह इतिंदें मही පොලිසියෙන් අරන්ගිය කතාව නිසා අසේනිත් ඉන්නේ ගොඩක් කසරන වෙලා. මොකද අසේනි කොහෙත්ම බලාපොරොත්තුුනේ නැති දෙයක්. හැබැයි දැන් ඉතින් අසේන්ට ගෙදරින් එළියටවත් යන්න දෙන්නේ නැහැ සේල. මොකද ඉතින් මහීව බේරගන්න කුමක් හෝ කරයි කියන බය නිසා අසේල සම්පූර්ණයෙන්ම හිතන් ඉන්නේ අසේල දොස් කියපු නිසා පරිගන්නම තමයි හැමදේම කළේ කියලා මහීලා සේමිනී උනත් හිතන්නේ එහෙමයි. ඉතින් දැන් අසේනිගේ හයියට මෙවලා වින්නේ සකුණිම තමයි. ඉතින් සකුණ්ට නම් ඕනෑම වෙලාවක අසේනි බලන්න අසේනි ගෙදරට එන්න පුළුවන්. හැබැයි අසේනි විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි සීය හිටියොත් මහිව බේර ගන්න පුළුවන් කියන එක. මොකද සීයට ඒ වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉතින් දැන් අසේනි හිතාගෙන ඉන්නේ සීයව ගෙන්න ගන්න. ඇත්තටම අසේනි ඒ වගේ හිතුවා වගේම සීය ගෙදර ඇවිත් ඉන්නවා. ඒ කියන්නේ අසේනි සීයට විස්තරේ කිව්වට පස්සේ ඒ වගේම ඔය කල්නලයි කටවට් වලට ගිනි තියපු වෙලාවේ මහී හිටිය අසේනිත් එක්ක කියලා කිව්වට පස්සේ සීයට මේකට කරන දේ ගැන හිතාගන්න පුළුවන්. කල්පන මේ වෙලාවේ මහීව හිර කරන්නම හදනවා. ඉතින් ඒ කියන්නේ ආරංචි වෙනකොට सिद्ध मेकमदीटरूमे जीवित हानियानवाट उदेमकने हंगांग इनकोट इतिन सीया सैनिव सह सकुनिव साक्षि कार्यो दिदेट उसावियट रंगवा इतिन कलिया අසේනිගේම අයියා ඉතින් කල්නගේ නංගිම මහීගේ පැත්තට ඉන්නවනම් උසාවියට උනත් මහීට කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ හරියටම උනේ මොකක්ද කියලා පොලිසියෙන් හොයාගන්නකන් මහීට නිදහස ලබා දෙනවා කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඉතින් බාස්කට් වල ඇඟිලි සලකුණු පවා මහීලගේ ඒවට ගැළපෙන්නේ නැති නිසා ඉතින් සීයා ආපු නිසා මහීටන් හැමදාම වගේ බේරෙන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදාමත් සීයා අසේනි මහී හයියට හිටියා. මේ වතාවෙත් සීය නිසා මහීට හොඳක්ම තමයි සිද්ධ වෙන්නේ කියලා හිතන්න පුළුවන් වෙනවා. ඉතින් සීයා සීය නැවතත් අසේනි ළඟට එනවට කැමතිව වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මහී පොලිසියෙන් අරන් යනකොට ඔයාට දැනන අවංක අදහස කමෙන්ට් එකක් විදියට කියාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න SL Store Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.